චූටි පුතේ චූටි දුවේ අද දවසේ මේ සඳුදා දවස අපේ ටෙලි සරසවිය ශිෂ්‍යත්වයට පෙනී සිටින දුවා පුතාල වෙනුවෙන් තමයි මේ වාසනාවන්ත සඳුදා දවස වෙන් කරලා තියෙන්නේ අද උදේ 5 ඉඳලා රාත්‍රිය වෙනතුරුතුම අපේ දුවර පුතාලට අපිත් එක්ක සජීවීම මේ ශිෂ්‍යත්ව විභාගෙට සෝදානම් වෙන දුවාල පුතාල සඳහා විශේෂ පාඩම් පෙළක් අද සිට අපි විකාශනය කරන්නට සෝදානම් වෙනවා මේක දුවේ පුතේ සජීවී විකාශනයක් මේක සජීවී විකාශනයක් නිසා අපේ දුවල පුතාලට පුළුවන් අපිත් එක්ක මේ ආකාරයට සහභාගී වෙන්න ඊට අමතරව පුතේ දැන් මීට කලින් අපේ දුවල පුතාලට රජු පෙරලා කියන ස ඉන්දුනිල දිසානායක ස මං හිතන්නේ තාමත්ම පහසු වෙන ආකාරයට මේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ සම්බන්ධව සාකච්ඡා කරලා ඒ ආකාරයේ ගණිත ගැටලු ඒ වගේම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට අදාළ දේවල් සාකච්ඡා කරා එතකොට දුවේ පුතේ අද දැන් මෙතන ඉඳලා අපි සාකච්ඡා කරන්නේ ශිෂ්‍යත්ව ගණිත ගැටලු අපි මේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේට ප්‍රශ්න 60 බොහෝ වෙලාවට ප්‍රශ්න 25කට අධික සංඛ්‍යාවක් ලැබෙන්නේ ගණිත ගැටලු. ඉතින් අපේ ජීවිතය කියන්නේ පුතේ ගණිතය. අපි කොහේ ගියත් අපිට ගණිතය උවමනා වෙනවා. ඉතින් මේ චූටි ද්වාර පුතාල කඩේකට ගිහිල්ලා යම්කිසි භාණ්ඩයක් මිලදී ගත්තම ඒ භාණ්ඩෙ මිල රුපියල් 60 නම් රුපියල් 100ක මුදලක් දුන්නම ඉතුරු මුදල් ගණන් කරගන්න දැන් දැනගන්නට ඕන. අපි ඒ වගේ ගණිතයට කියනවා පුතේ සමාජ ගණිතය. මේ සමාජයේ ජීවත් වෙන්න අපේ දූල පුතාලට මේ ගණිතය බෙහෙවින් ඉවහල් වෙනවා. එහෙමනම් දුවේ පුතේ දැන් මීට කලින් ඉන්දුනිල දිසානායක සර් රජීව් පෙරේරා සර් දූල පුතාලට යම් ආකාරයේ ගණිත ගැටලු කෙටියෙන් විසඳන ආකාරයේ ඉගැන්නුවා. මම අද මෙතන ඉඳලා අපේ ශිෂ්‍යත් විභාගයට මුහුණ දෙන දුවා පුතා වෙනුවෙන් මුල සිටම ඉතාමත්ම සරලව ගණිතයේ ප්‍රධාන පාඩම් ටික ඉස්සර වෙලාම අපි සරලව තේරුම් කරගෙන ඉන්නට ඕන. ගණිතයේ පුතේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි බුද්ධිමය ගණිත ගැටලු කියන එක. මේ බුද්ධිමය ගණිත ගැටලු දෙන්නේ ක්ෂණිකෙන් ඒක විසඳන්නට. ඒ කියන්නේ තර්කණය, තර්ක කිරීමේ ශක්තිය අපේ දරුවෙකුට අපි ලබා දෙන්නේ බුද්ධිමය ගණිත ගැටලු නිසා. ඉතින් මේ පාඩම් පෙළ අවසානයේදී අපේ දුවා පුතාලට ඉතාමත්ම කිටියෙන් ඉතාමත්ම සැහැල්ලුවෙන් සහ ඉතාමත්ම ප්‍රීතියෙන් ගණන් හදන හැටි තමයි මම උගන්වන්න උත්සාහ කරන්නේ. ඒතර දුවේ පුතේ අපේ ඔයගලගේ පෙළ පොතේ 5 ශ්‍රේණිය 4 ශ්‍රේණිය පෙළ පොතේ ගණිත පාඩම් ප්‍රධාන වශයෙන් කොටස් 9කට බෙදලා තියෙනවා. එයින් එක ප්‍රධාන කොටසක් තමයි පුතේ භාග කියන එක. භාග අපි දන්නවා සම්පූර්ණ එකකින් සම්පූර්ණ දෙයක් ඒක සමාන කොටස් දෙකකට බෙදුව පුතේ අපි ඒකට කියනවා භාගයක් කියලා. භාග කියන්නේ සම යම් කිසි දෙයක් සමාන කොටස් හතරකට කඩලා එයින් තුනක් වෙන් කරෝතින් හතරෙන් තුන කියන එක අපි කියනවා භාගයක් කියලා. එහෙමනම් අපේ එදිනෙදා ජීවත් වීම සඳහා භාග කියන එක පුතේ අපිට අත්‍යවශ්‍යම දැනගතු වෙනවා. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගෙටත් මේ භාග සම්බන්ධව පළවෙනි ප්‍රශ්න පත්‍රයටත් දෙවෙනි ප්‍රශ්න පත්‍රයටත් අනිවාර්යයෙන්ම ගැටළු ලැබෙනවා. ඒ නිසා මම මේ පාඩම් පෙළ අපේ දරුවන්ට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන ආකාරයට මම පෙළගස්සලා තියෙනවා. අද පුතේ අපේ පළවෙනි පාඩම තමයි භාග සහ භාග ආශ්‍රිත ගැටළු සෑදීම. අපි බලමු දරුවනේ පළවෙනි ගැටළුව. පළමු අභ්‍යාසයේ මේකම දූල පුතාලා ලියා ගන්නට ඕන මගෙත් එක්කලම. ඒ වගේම ඊළඟ දවසේ ඉඳලා පුතාලට මේ නිබන්ධනේ මේ පාඩමට කලින් පුතාලා ගෙදරටම ලැබෙනවා. පුතාගේ අතරම දුවගේ අතරම අපි ලැබෙන්නට සලස්වනවා. බලන්න පුතේ පළමු අභ්‍යාසඳ අදාළ උපදේශා උදාහරණේ. පළවෙනි උදාහරණ 50න් දෙකෙන් එකක් කොපමණද? 50න් දෙකෙන් එකක් කොපමණද? එහෙමනම් දුවේ පුතේ අපි මේ මේන් අදහස් වන්නේ මොකද්ද? 50න් දෙකෙන් පංගුවක අගය කීයද කියන එකයි. මේක අදහස් වෙන්නේ 50න් දෙකෙන් එකක
දෙකෙන් පංගුවක අගේ කියද යන අදහස. මේ නිසා පිළිතුරු ලබා ගැනීමට අපි 50 දෙකෙන් බෙදන්නට ඕන. 50න් දෙකෙන් එකක් උපමනද? තාමත්ම සරල ගැටලු. මේකෙන් අදහස් වෙන්නේ 50න් දෙකෙන් පංගුවක අගේ කියද කියන එක. එහෙමනම් මේ නිසා පිළිතුරු ලබා ගැනීමට අපි 50 දෙකෙන් බෙදමු. දැන් බලන්න පුතේ. එහෙමනම් පිළිතුරු අපි 50 දෙකෙන් බෙදනවා. 50 දෙකෙන් බෙදුවාම අපිට ලැබෙන පිළිතුර පුතේ 50 දෙකෙන් බෙදුවාම අපිට ලැබෙනවා පිළිතුර 25යි. එහෙමනම් පිළිතුර 25යි. 50න් දෙකෙන් එකක අගය අපි දන්නවා පුතේ පිළිතුර 25යි. අපි මොකද්ද කරේ එහෙමනම් 50 අපි දෙකෙන් බෙදුවා. ඉතින් පුතේ මේක දැන් සරලයි. හැබැයි මේ සරල ගැටලුවම අපි මේ පාඩම අවසානයේදී ඉතාමත්ම සංකීර්ණ කරලා පුතාලට ප්‍රශ්න වලින් ලැබෙන ආකාරයේ පිළිබඳව අපි කියලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඔන්න එහෙමනම් පළවෙනි උදාහරණය මං හිතනවා ලියා ගන්නට ඇති. අපි බලමු දෙවෙනි උදාහරණය. 50න් 5න් එකක් උපමනද? ලියා ගන්න. දැන් දූල පුතාලා මගෙත් එක්කම මේ ගානත් ලියා ගන්නට ඕන. 50න් දෙකෙන් එකක් උපමනද? මොකද්ද පුතේ අපේ මාතෘකාව? භාග සහ භාග ආශ්‍රිත ගැටලු. අද අපේ පාඩමේ නම භාග භාග සහ භාග ආශ්‍රිත ගැටලු. එහෙමනම් පුතේ 50න් දෙකෙන් එකක් උපමනද? එහෙමනම් මේන් අදහස් වෙන්නේ 50න් 5න් පංගුවක අගය කීයද කියන අදහස. 50න් 5න් එකක් උපමනද කියන එකෙන් අදහස් වන්නේ 50න් 5න් පංගුවක අගය කීයද යන අදහස. මේ නිසා අපි පිළිතුරු ලබා ගැනීමට 50 5න් බෙදන්නට ඕන. මනම් පිළිතුරු ලබා ගැනීමට මොකද්ද පුතේ අපි කරන්නේ? 50 5න් බෙදනවා. 50න් 5න් එකක් උපමනද? මේකෙන් අදහස් වෙන්නේ පුතේ 50 5න් 50න් 5න් පංගුක අගේ කීයද? අපේ පුතේ මේ සාමාන්‍ය පෙළ විභාගෙට පළවෙනි ගණන් පහ මෙන්න මේ ආශ්‍රිත ගැටළු ලැබෙන්නේ. අපේ 11 ශ්‍රේණියේ අපේ දූල පුතාලා ලැබෙන පළවෙනි ගණන් පහත් මේ ආකාරයේ ගැටළු ලැබෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට අමතක වෙන ඇති ශිෂ්‍යත්ව ගණිත ගැටළු වලටත් මේවම තමයි ඉගෙන ගත්තේ කියන එක. දැන් බලමු අපි. එහෙමනම් පුතේ මෙතනදී 50 අපි බෙදනවා 5 5. එහෙමනම් පිළිතුර 10යි. 50න් 5න් එකක් කීයද පුතේ? 10යි. 50 අපි 5න් බෙදන්නට ඕන. දැන් පුතාලට මේ ආකාරයේ ගැටළු ඕනෑම විදියකට අපිට හදන්නට හැකියාව ලැබෙනවා. මේන් අදහස් වන්නේ 50න් 5න් එක 50න් 5න් එකක් කීයද කිව්වම මේන් අදහස් වන්නේ 50න් 5න් පංගුවක අගේ කීයද යන අදහස. එහෙමනම් 50 5න් බෙදනවා. 50 5න් බෙදුවම අපිට ලැබෙනවා පිළිතුර 10. අපි තවත් ගැටලුවක් බලමු පුතේ. 50න් 10න් එකක් උපමනද? දැන් මම එකම ගාන විවිධ ආකාරයට අපේ දූල පුතාලට කියලා දෙනවා. දූල පුතාලත් මෙන්න මේ ආකාරයේ ගැටලු එකම ආකාරයේ ගැටලු කීප වතාවක් සෑදුව අපිට ඉතාමම පහසුවෙන් මේ ගණන් හදා ගන්නට පුළුවන්. 50න් 10න් එකක් උපමනද? මෙහි පිළිතුරු ලබා ගැනීමට පෙර පරිදි පුතේ 50 අපි 10න් බෙදන්නට ඕන. 50 කීයෙන්ද බෙදන්නේ? 10න් බෙදන්නට ඕන. එහෙමනම් අපි බලමු දැන් 50 10න් බෙදනවා අපි. 50 10න් බෙදුවම අපිට ලැබෙනවා පිළිතුර කොච්චරද? 5යි. 50 10න් බෙදුවම අපිට ලැබෙන පිළිතුර 5යි. අපි තව උදාහරණයක් බලමු දරුවනේ. 50න් 5න් දෙකක අගේ කොපමණ? ඔන්න දැන් මම ගාන ටික ටික වෙනස් කරනවා. ඉස්සෙල්ලා මම 50න් 5න් එකක අගේ සෙව්වා. දැන් අපෙන් අහනවා 50න් 5න් දෙකක අගේ කොපමණ? මුලින්ම 5න් එකේ පිළිතුර අපි සෙමු. 50න් 5න් එකක් කීයද? එහෙමනම් මීට පෙර 5න් එකක පිළිතුර සොයා ඇත. මේ ප්‍රශ්නෙට අලුත් කොටසක් ලෙස එක් වී ඇත්තේ 5න් 2. මුලින්ම 5න් එකේ පිළිතුර කීයද දරුවනේ? 5. අපි 50 5න් බෙදනවා. එතකොට අපිට ලැබෙනවා 10යි.